අදමම හදන්න යන්නේ රසම රස කොලොස් ඩෙවල් එකක්. වෙජිටේරියන් අයට චිකන් ඩෙවල් වෙනුවට හදන්න පුළුවන් මේ හරිම රසවත් කොලොස් ඩෙවල් එක වෙන්වෙන් වගේ රසිනුත් කිසිම අඩුවක් නැහැ. අපි දැන් බලමු මේ කොලොස් ඩෙවල් එකට ඕනි කරන දේවල් මොනවද කියලා. කොලොස් ටින් එකක්, දෙහි, ලොකු ලුණු ගෙඩියක්, තෙල්, තක්කාලි කිටි දෙකක්, මාළු මිරිස් කරා තුනක්, ඉදිරි සිටි ලුණු, බැටර් එකට අවශ්‍ය කරන පිටි, තක්කාලි සෝස්, විනාකිරි, සෝයා සෝස්, ප්ලීස් කහේ සුදු පාට කොටස. මේ පොලොස් ටෙවල් එක රසවත් කරගන්න මම පාවිච්චි කරනවා දම් මිරිස් කුඩු, මිරිස් කුඩු, කහ කුඩු සහ ලුණු කුඩු. මම දැන් මේ ඉලවලු ඔක්කොම ටික මේ විදියට කපා ගන්නවා. ලුණු ගෙඩියක් මේ පෙන්න විදියට ටිකක් ලොකු කෑලි වලට කපා ගත්තා. ඉදිරි ලුණු ටිකක් මේ විදියට සිංහ අලල ගත්තා. මේ පොලොස් ටින් එකේ ග්‍රෑම් 280ක් තියෙනවා. මේ පොලොස් කෑලි ලුණු වතුර දාලා තියෙන්නේ. දැන් एक ही रूम वाटर टी काइंग कर ला फंड तक एल वाटर में हो देगा ना इधर पास से ये मम्मा पोलस कैल इका पोड़ी के टका पागा ना वा बादी इंदर पास हुए ना आसन हो देते पूरा गा ना ओने ने सा इला घटे पोलस टी के मैरिनेट कर गा ने आने एक टमा में कुछ करने वाले में ते हैं दिवागे आ දම් මිරිස් දෙහිඳි කාලක්, අහ දෙහිඳි කාලක්, සහ මිරිස් කුණු දෙහිඳි කාලක්. ඒත් එක්කම ලෙමන් විෂ ටිකකුත් එකතු කරගත්තා. දැන් මේ ඔක්කොම ටික හොඳට කවලම් කරගන්න ඕනේ. මේ මැරිනේට් කරගත්ත පොලොස් ටික විනාඩි 15ක් විතර පැත්තකින් තියලා තියලා පැටේක හදාගන්න යන්නේ. දැන් ඒකට මම පිටි මේසේ හැලි තුනක් ගත්තා. වතුර ටික ටික එකතු කරන ගමන් පිටි වල කැට ටික ඔක්කොම දිය වෙනකම් හොඳට හැංගි ඒක මිශ්‍ර කරගන්න ඕනේ. ඊට පස්සේ ඒකට මම කහ තේ හැදි කාලක්, ලුණු තේ හැදි කාලක් විතර දාලා හොඳට මිශ්‍ර කරගත්තා. වෙන වාජනයකට පාන් පිටි ටිකක් ඉහලා පොලොස් ටික බැටර් එකේ දාවටලා පාන් පිටි කණිස්සෙ එකට දාගන්න ඕනේ. වතුර ටික ඔක්කොම එකවර එකතු කරන්නේ නැතුව ටික ටික හෙමි හිට වතුර එකතු කරන ගමන් පිටි ටික දිය කරලා හරි පද්දමට බැටර් එක හදා ගන්න ඕනේ. ඔයාලට මේ බැටර් එකට පාන් පිටි වෙනුවට කඩල පිටි වුණත් පාවිච්චි කරන්න පුළුවන්. හොඳට බැටර් එක හැම පොලොස් කෑල්ලකම තැවරෙන විදියට තවරලා පාන් පිටියකට දා ගන්න ඕනේ. මේ ඩෙවල් එක හදාගන්න ඇත්තටම ගොඩාක් වෙලාවක් යන්නේ නැහැ. අපි ඉක්මනට හදාගන්න පුළුවන්. ඔයාලට හොඳ අරුත් පොලොස් කෙරියක් ගහෙන් කඩලා අරගෙන තම්බලා ලුණු ගම්මිරිස් දාලා ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. දැන් අපි පොලොස් ටික ගැඹුරු තෙලේ බැද ගන්න යන්නේ. පොලොස් කෑලි එකින් එක අරගෙන එමෙහිට පරිස්සමට
තෙල් එක රත් වුණාම තෙල් එකට දාගන්න ඕනේ. ඒ පොලොස් පදිද්දී ගොඩාක් ඉන්දර වැඩි කරගන්න නැතුව සාමාන්‍ය ප්‍රමාණයට ඉන්දර තියාගෙන එකින් එක පොලොස් කෑලි දාලා රන්වන් පාට වෙනකම් පොලොස් ටික බදගන්න ඕනේ. අනිත් එක තමයි මේ පොලොස් බදිනකොට පොලොස් කෑලි ටික ඔක්කොම එකවර දාන්නේ නැතුව පොඩි පරතරයක් තියලා දැම්මහම ඔක්කොම ටික එකට ඇලෙන්නේ නැතුව හොඳට වෙන් වෙන්න පොලොස් කෑලි ටික බදගන්න පුළුවන්. ඊට පස්සේ පොලොස් ටික තෙල් බේරෙන වෙනම භාජනයකට අරගන්නවා. දැන් මම සෝස් එක හදන්න යන්නේ. තෙල් මේසේ හැදි දෙක පෑන් එකට දැම්මා. ඒකට ඉඹුරු සුදු ලුණු දෙක දාලා යාන්තමට රන්වන් පාට වෙනකම් බැඳගන්න. දැන් ඒකට සෝයා සෝස් මේසේ හැදි තුනක්, තක්කාලි සෝස් මේසේ හැදි තුනක් දාලා හිතට කවලම් කරා. ඊට පස්සේ ඒකට කෑලි මිරිස්. මම දැම්මේ කෑලි මිරිස් මේස හැදි එකක් විතර. ඔයාලා මිරිස් රසට වැඩිපුර කැමති නම් ටිකක් වැඩිපුර මිරිස් දාගන්න පුළුවන්. දැන් ඒකට ලුණු ටිකක් මම එකතු කරා. ඒක හොඳට මිශ්‍ර කරන ගමන්ම ඒකට මාළු මිරිස් එකතු කරගත්තා. ඒත් එක්කම ලීක්ස් ටිකක් එකතු කරගන්නවා. හොඳට මිශ්‍ර කරනවා. කාලි ටිකත් ඒකට මිශ්‍ර කරා. මෙතෙන්දි ගොඩක් වෙලාවක් තියන්නේ නැහැ. ටිකක් ගින්දර වැඩි. ඉක්මනට අපි ඩෙවල් එක හදා ගන්න ඕනේ. ලුණු තේහෙදි බායිකුත් මම මේකට එකතු කරා. මොකද එළවලු වලට ලුණු ඕන නිසා. දැන් මම බැදගත්ත පොලොස් ටික එකතු කරගත්තා. සෝස් එක හදන්න පටන් ගත්ත වෙලාව ඉඳලා බැදගත්ත පොලොස් ටික දාන වෙලාව වෙනකම් හරිම පොඩි කාලයක් තමයි ගියේ. විනාඩි දෙක තුනක වගේ විනාකිරි තේහෙද්දකුත් එකතු කරලා හොඳට මිශ්‍ර කරගත්තා. විනාකිරි එකතු කළ ඉවර වෙලා ලිප් ඔෆ් කරනවා. මේ ඩෙවල් එකේ එළවලු ජාන්තවට වගේ උයාගත්තාම තමයි ඩෙවල් එකේ නියම රස ගන්න පුළුවන්. ඒ නිසා තමයි එළවලු එකතු කරනකොට නොනවත්වාම කවලම් කරන එක වැදගත් වෙන්නේ. රස බලලා කැමති නම් තව ගම්බින් ස්ටිකකුත් එකතු කරගන්න පුළුවන්. දැන් අපි ඩෙවල් එක බෙදා ගන්න යන්නේ. හරිම සුන්දරයි. ඒ වගේ හරිම ලස්සනයි. අන්න හිතනවනේ චිකන් ඩෙවල් එකක් එක්ක ෆ්‍රයිඩ් රයිස් හොඳට ගැලපෙනවා වගේම වෙජිටබල් ෆ්‍රයිඩ් රයිස් එකක් එක්ක පොලොස් ඩෙවල් එකකුත් හොඳට ගැලපෙනවා. මම මේ පොලොස් ඩෙවල් එකක් එක්ක කන්න පොළ මෑල්ලුමක් හැදුවා. ඒ වගේම අලයි බෝංචි එකට දාන හරියක් හැදුවා. මේ ඩෙවල් හදන්න පොලොස් වලින් විතරක් නෙවෙයි වම්බටු, මල්ගෝවා, අලු කෙසෙල් මේ වගේ ලොලුවෙමුත් මේ ඩෙවල් එක හදාගන්න පුළුවන්. බලන්න මම හැදුවා වම්බටු වලින්. ඒ වගේම රසයි. අලුත් පොලොස් ගෙඩියක් හොයාගන්න බැරි අයට වගේම කාර්ය බහුල ඔයාලටත් මගේ වීඩියෝ එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියලා මම හිතනවා. ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා රසයි නම් යාළුවන්ටත් මගේ පොලොස් ලෙවල් එක ගැන කියන්න අමතක කරන්න එපා.